කුසල ධර්මයන්හි අප්‍රමාදී වීම නම් වූ මංගල කරුණ පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවන්ට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්ම රුව සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවන්ට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවන්ට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු ගරුතුරු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපි මේ වෙසක් සමයේ විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාව යටතේ මහා මංගල සූත්‍රයට අදාළ කරුණු තමයි සාකච්ඡා කරන්නේ. එතකොට අපි දන්නවා අපගේ බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි දෙවිමිනිස් ලෝකයාට යහපත පිණිස, සැපත පිණිස, සැනසෙල්ල පිණිස ධර්මයේ දේශනාකට වදාළ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා සියලු ලෝ සතුන්ට මංගල කාරණා විවෘත වුණා. දේවරු, අපි දන්නවා දේවරු අතරත් මේ ප්‍රශ්න මතු වුණා, මිනිස්සු අතරත් ප්‍රශ්න මතු වුණා. මංගල කරුණු මොනවද කියලා දන්නේ නැතුව අදටත් අපි බොහෝ සී නොමකට ගිහිල්ලා තමයි ඉන්නේ. මංගල කරුණු අපිට හොයාගන්න බෑ අදත්. අදත් අපි කියනවා බල්ලු කම්පට ගන්න හොඳ නැහැ. ඇයි? අවමංගලයක්. ඊළඟට හිස්කලයක් උදේ පාන්දර දකින්ට හොඳ නැහැ. ඇයි? අවමංගලයක්. ඊළඟට භික්ෂුවක් උදේ පාන්දර දකින්ට හොඳ නැහැ. ඇයි? හේතුව අවමංගලයක් කියලා අපි කියනෝනේ. කියනෝනේද? ඔයගේ ඕන තරම් හුණ චුච්චුච්චුක් ගන්න හොඳ නෑ. ඇයි? හේතුව අවමංගලයක්. හොඳ නෑ ඒක කියලා කෑරලා කෑ ගන්නට හොඳ නෑ. අවමංගලයක් කියලා අපි අතර තියනවද නැද්ද? පොල් කිච්චෙත් දකින්න හොඳ නෑ කියලා එහෙම තියනවද නැද්ද? තියනවනේ. ඒ කාලෙත් ඒ ප්‍රශ්නෙම තමයි ආවේ. කෙනෙක් හිටිය දිට්ට මංගලික කියලා. මෙයා කියාගෙන ගියා දකින්න දේවල් අතර තමයි මංගල දේවල් තියෙන්නේ. අනික් අතර නෙවෙයි. තව එක්කෙනෙක් කියගෙන නෑ නෑ, අහන දේවල් අතර සුත මංගලික හොඳ දේවල් තියෙන්නේ. දැන් මංගල, මංගල කියලා කියන්නේ යහපත පිණිස, සැපත පිණිස පවතින දේවල්. ඊළඟට සුබදායක දේවල්. ඒ අර්ථය තමයි තියෙන්නේ. සුබ පලාපල කියලා කියන්නේ අපිනේ. මංගල කියන වචනේ අපි පාවිච්චි කරන්නේ මංගලෝත්සවය. මොකද්ද? දෙන්නෙක් විවාහ වෙනවා නම් අපි කියන එකට මොකද්ද? මංගලෝත්සවය. තව තියෙනවානේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන උත්සවය. මොකද්ද? සුබ මොහොතකින් ඉස්සෙල්ලාම ගඩලු තියෙනවා. ඉස්සෙල්ලාම මංගල ගල තියෙනවා ඉස්සෙල්ලාම. ඒකට කියනවා මංගල උත්සවය කියලා. අවමංගල උත්සවය කියලා තියෙනවා. මොකද්ද අවමංගල උත්සවය? කෙනෙක් මැරුණට පස්සේ අපි කියනවා ඔන්න දැන් අවමංගල්‍යයක්. ඒ කියන්නේ හොඳ නෑ ඒක. සුබදායක නෑ. අසුබ එකක් ඔය ඇවිල්ලා තියෙන්නේ නේද කියලා අපි කියනවා එහෙම. ඒතර දෙවරු අතරත් මිනිස්සු අතරත් මේ ප්‍රශ්නේ ඇති වෙද්දී එක දෙවියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේක ඇහුවා. ඒ ආනකට සක් දෙවිඳු දසදහසක් ලෝක ධාතුළු දෙවරු එක්කෝම එකතු කරගෙන ආව දෙවරුන් වේරට. එතකොට මේ මැදම රාත්‍රියේ දසදහසක් ලෝක ධාතුවල දෙවරුන්ට තමයි බුදුරජාණන් වහන්සේ අර දේවතාව ආරම්භයා සියලු දෙවරුන්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. එතකොට අපිට තියෙන මංගල කාරණාත් ඒ ටිකමයි. දෙවරුන්ට තියෙන මංගල කාරණාත් ඒ ටික. එහෙනම් දෙවරු දැනන් හිටියෙත් නෑ මංගල කරුණු.
මොනවද කියලා. එයාලටත් ඥාණි නෑ මේක තේරුම් ගන්න. ඒ ඔක්කොම තේරුම් බේරුම් කළ දුන්නි කවුද? බුදුරජාණන්. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ තමයි දෙවි මිනිසුන් අතර අග්‍රකින. අග්ගෝ හමස්වි ලෝකස්ස කියාගෙන ආවේ. ජෙට්ටෝ හමස්වි ලෝකස්ස, සෙට්ටෝ හමස්වි ලෝකස්ස කියාගෙන ආවේ. ඒතර දෙවිවරු අතර කිසි කෙනෙක් නෑ බුදුරජාණන් වහන්සේව අභිභවායන්ට, ඒ ඥාණිය අභිභවායන්න කෙනෙක් නෑනේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ නිරවුල් කළ දුන්නේ. එකක් එකක් ගානි කියලා දුන්නා. බාලියාගේ ඇසුරින් අයින් වෙන්න, පණ්ඩිතයාගේ ඇසුරට එන්න කියලා කිව්වනේ. දැන් අපි අද ඉගෙන ගන්නේ අප්පමාදෝච ධම්මේසු. සත්පුරුෂ ඇසුරේ, බාලයාගේ ඇසුරින් වෙන් වෙලා සත්පුරුෂ ඇසුරට ඇවිල්ලා එයා පිදිය යුතු අයට පුද පුදා, ඊළඟට සුදුසු පරිසරය හැදුනට පස්සේ පෙරපින මතුවෙලා එයා ශිල්ප ශාස්ත්‍ර හදාරලා ධර්මය ඉගෙනගෙන මව්පිය උපස්ථාන කර කර කුලදිටුවම් පුද පුදා, ඊළඟට දම්පැන් දිදී එන ගමනේ අප්‍රමාදී වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අප්‍රමාදී වීමත් මංගල කරුණක් කියලා. එන අවමංගල කරුණ ප්‍රමාදී පුද්ගලයා ළඟ. මංගල කරුණ කවුරු ළඟද? එතකොට අප්‍රමාදී පුද්ගලයා ළඟ තියෙන කාරණාවක් මොකද්ද? මංගල කාරණාව. අවමංගල කාරණාව කාළඟද? එතකොට තියෙන්නේ. එහෙනම් අවමංගල කාරණා වෙන්නේ පොල් කිච්චෙත් දකින්න එකද, ධර්මයේ අප්‍රමාදී වෙන එකද? ධර්මය ප්‍රමාදී වෙන එකයි අවමංගල කාරණාව. එහෙනම් පොල් කිච්ච දැක්කත් කමන්නේ, එයා ඔව් ධර්මයේ ප්‍රමාද නැත්තා. හිස්කලයක් උදේ පාන්දර දැක්කත් කමන්නේ, එයා ධර්මයේ අප්‍රමාදී නැත්තා. ධර්මයේ ප්‍රමාදී නැත්තා. ඊළඟට කෑරලා කෑ ගැහුවක් කමන්නේ, එයා ධර්මයේ තුල ප්‍රමාදී නැත්තා. නේ බාල කම්පට ගැහුවක් කමන්නේ නේද? මේ ධර්මයේ තුල ප්‍රමාදී නැත්තා. එහෙනම් මිනිස්සු අතර ඔය මතේ ඇවිල්ලා තියෙන්නේ වර්තමානයේ තේ தත්ත්වයේ දක්වා ආවේ මංගල කාරණා මොනවාද කියලා මිනිස්සු අද දන්නේත් නැහැ. ඒතර මංගල කාරණාවක් වෙන්නේ කොහොමද? සුබදායි කාරණාවක් වෙන්නේ කොහොමද? අප්‍රමාදය. බුදුරජාණන් වහන්සේ ලස්සනට මේක මංගල කාරණාවක් පෙන්නුවානේ. මේක මංගල කාරණාවක් කොහොමද පෙන්න්නේ? දැන් බලන්න. අප්‍රමාදී. අප්‍රමාදී වෙන කෙනා තුළ සියලු කුසල් දහම් වැඩිනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද? මහණෙනි, සත්තුන්ගේ පාතර ඇතාගේ පාසලකුණ විශාලයි. ඇතාගේ පාසලකුණට ඕන සතෙක්ගු පාසලකුණක් දාන්න පුළුවන්. දාන්න පුළුවන් නේ? ඇයි හේතුව? ඒ තරම් ලොකු පාසලකුණක් තියෙන තව සතෙක් නෑ නික ඇතුළට දැම්ම හැකි වුණ සතියක පාසලකුණ. ආන් ඒ වගේ අප්‍රමාදී කියන වචනේ ඇතුළට සියලු ධර්මයේ හකුලල දාන්න පුළුවන්. මේ ලෝක ධාතුව තුළ, මේ විශ්වය තුළ දස දහසක් ලෝක ධාතු, කෝටි ලක්ෂයක් සක්වලවල් ඇද්ද, යම් තාක් සක්වලවල් ඇද්ද, ඒ සියලු සක්වලවල සියලු ලෝක ධාතු තුළ යම් ධර්මයක් ඇද්ද, ඒ ධර්මයේ හකුලවා එක වචනකට ගන්නවා. මොකද්ද වචනේ? අප්‍රමාදේ. සියලු කුසල් දහම් වල ප්‍රමුඛයා අප්‍රමාදයයි. එහෙනම් සියලු කුසල් දහම් කුමක් මතද වැඩෙන්නේ? අප්‍රමාදේ මතයි. එහෙනම් එයාගේ ජීවිතී සුබදායක වෙන්න පටන් ගන්නේ අප්‍රමාදී වීම තුළ. දැන් ප්‍රමාදී පුද්ගලයන්ට බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කළා. මොකද්ද? ජීවත් උනත් මල කඳන් වගේ. මලමිනියයි අර ප්‍රමාදී පුද්ගලය අතර වෙනසක් නැහැ නේ? වෙනසක් නැහැ. එතකොට ඇයි එයා කුසලයක් අකුසලයක් දන්නේ නැහැ? කුසල මුකුත් වැඩන්නේ නැහැ. ඔය අකුසල් රැස් කර කර ඉන්නවා. එතකොට අකුසල් රැස් කර නැති ඥානවන්ත කෙනා, අප්‍රමාදී පුද්ගලයා නුවණ දියුණු කරද්දී, ප්‍රඥාව දියුණු කරද්දී එයා තේරුම් ගන්නවා මේක කුසලය, මේක අකුසලය, මේක කරන්න ඕනිදී, මේක නොකළ යුතුදී කියලා තේරුම් ගන්නවනේ. එතකොට මේක තේරුම් ගනිද්දී අකුසලයෙන් බේරෙද්දී එයාට අකුසල විපාක එන්න තියනවද? නෑනේ. නෑ නේද? නෑ. එයා අකුසල විපාක වලින් බේරිනවා. සත්තු මරන්නේ නෑ. හොරකම් කරන්නේ නෑ. වැරදි කාම සේවනය කරන්නේ නෑ. බොරු කියන්නේ නෑ. ඊළඟට මත්පැන් මද්දරේ පාවිච්චි කරන්නේ ඒකෙන් බේරිනවා. කුසලයෙන්ද මෙයා තේරුම් ගත්තේ? මෙවෙන් අකුසල. ඒකේ විපාකේ එනකොට අද මිනිස්සු මොකද කරන්නේ? සත්තු මරලා විපාකේනවා දැන්.
හිරේ විලංගුයි ලඟින්ද වෙලා එක්කෝ වැරදි කාමසිනට ගිල්ලා ඔන්න අහුවෙලා මොකක් කර වෙලා ගෙදර ආවරවලා කාර්බුදයක් මොකක් කර යවිලා ඇයි දැන් කේන්දරෙත් බලන්නේ හඳහන් බලන්නේ විවාහ වුණේ දැන් විවාහ ජීවිතය අසාර්ථකයි ආරවුලක් ඇවිල්ලා මංගල කාරණා නැහැ මංගලෝත්සවයක් වුණාට එතන තිබිලා තියෙන්නේ අවමංගලෝත්සවයක් මංගලෝත්සවයක් තිබිලා නැහැ ඇයි හේතුව කුසලයේ මොකද්ද කියලා තීරුම් අරගෙන ඉඳලා නැහැ අකුසලයේ මොකද්ද කියලා තීරුම් අරගෙන ඉඳලා නැහැ එහෙනම් හරියට තීරුම් අරගෙන නැහැ එතකොට අවමංගලෝත්සවයකට තමයි ඉඳලා තියෙන්නේ මංගලෝත්සවයක් නෙමෙයි කුසලිය අකුසලිය දන්නේ ප්‍රමාදීද අප්‍රමාදීද දැන් මේක ආරවුල ආවට පස්සේ දැන් ඔන්න වැරදි කාමසේන වෙටි දැන් මෙයා බය නැහැ කර්ම කර්ම වලට විපාක වලට බය නැහැ කර්ම කර්ම විපාක වලට බය නැතිකොට එයා සත්තු මරන්න බය නැහැ හොරකම් කරන්න බය නැහැ වැරදි කාමසේන වෙටි බය නැහැ බොරුවට බය නැහැ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට කිසි බයක් නැහැ ලැජ්ජාවකුත් නැහැ දැන් මෙයාට මේකේ ආපහු විපාක කරකිලා එනකොට මොකද වෙන්නේ මෙයා දුවනවා දේවාල පස්සේ දුවනවා මේ බාර හරන අනේ දෙවියනේ මේක බේරලා දෙන්න මෙන්න කැරකිලා එනවා විපාකයක් කියලා නේ කේන්ද්‍රයේ උස්සගෙන දුවනවා අනේ මේ ග්‍රහ පූජාවක් තියන්න ඕනේ මොකක් හරි අපලයක් ඇවිල්ලා කියලා දැන් මංගල කාරණා එකක්වත් තියෙනවද දැන් මෙයාට ආන්න අකුසලේට මහපව් කැරකිලා යනවා එයා දන්නේ කලින් කරපු එකේ විපාකයක් තමයි මේ අනිත් පැත්තේ කැරකිලා එන්නේ කියලා ප්‍රමාදී පුද්ගලයෝ ගැන අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් දැන් පහුගිය අවුරුද්දාවනේනේ අප්‍රේල් 14 සමරන්න ගිහිල්ලා මිනිස්සු කොච්චර ප්‍රමාදිට වැටුණාද ජීවිතේට කාලා නැහැ වගේ ඇඳලා නැහැ වගේ පාටි ගානේ හැමතැනම මිනිස්සු ප්‍රමාදීද අප්‍රමාදීද මංගලද අවමංගලද මිනිස්සු දන්නේ නැහැ ඇයි බුද්ධ මෙතෙක් කලක් බුද්ධ දේශනා අහන්න ප්‍රමාදී වුණා ධර්මයාන ප්‍රමාදී වුණා කුසල් දහම් වඩන්න ප්‍රමාදී වුණා දැන් අවමංගල කාරණා ටික ඔක්කොම අනිත් පැත්තට කැරකිලා එනවා ඇයි මොකද මිනිස්සු හැමතිස්සෙම බයින් ඉන්නේ මොකද බය තියෙන්නේ මිනිසුන්ට බය තියෙන්නේ කොයි වෙලාවෙ මොන විදිහේ හෙනගිඩියක් පාත් වෙයිද දන්නේ නැහැ ඇයි බාරහාර වෙලා තියෙනවා හැමතැනම කොහින් කැරකිලා ඉද දන්නේ බලන්න බුදුරජාන් වහන්සේගේ දේශනා ටික අපි ඉගෙනගෙන හිටියනම් අපි අප්‍රමාදී වෙනවා. දැන් බලන්න මිනිසුන්ගේ කාලේ නිකම්ම ගෙවිලා යන්නේ ප්‍රමාදයේ තුල. දැන් බලන්න. දැන් අපි ඒ කාලෙට කියනවා සූර්යා මොන රාශියද මාරු වෙන්නේ? මීන රාශියෙන් මේෂ රාශියට මාරු වෙනවා කියනවා. අපි බුද්ධ දේශනා අහලා තිබ්බේ නැත්නම් අපි අහුවෙනවද නැද්ද මේකට? අපි දන්නවද සූර්යා කියන්නේ කවුද කියලා දන්නෙත් නෑ චන්ද්‍රයා කියන්නේ කවුද කියලා දන්නෙත් නෑ මීන රාශිය මොකද දන්නෙත් නෑ මේෂ රාශිය මොකද දන්නෙත් නෑ නේ දන්නේ නෑ නේ සූර්යා කියන්නේ මොකද්ද සූර්යා කියලා කියන්නේ සූර්ය දිව පුත්‍රයාගේ විමානේ ඒක විමානය එයාට කර්මානුරූපව සකස් වෙච්ච එක එතකොට චන්ද්‍රයා කියලා කියන්නේ මොකද්ද චන්දිම දිව පුත්‍රයාගේ විමානේ එතකොට රාහු කියන්නේ ග්‍රහයක් නෙමෙයි. රාහු කියලා කියන්නේ අසුරයෙක්. රාහුගේ විශාලත්වයේ තියෙන දේශනාවේ රාහු උසයි යොදුන් 4800ක්. ඒ කියන්නේ කිලෝමීටර 48000ක් උසයි රාහු. කටපලලයි යොදුන් 200ක්. යොදුන් 200ක් කියන්නේ කිලෝමීටර 2000ක්. ඉත ලංකාවත් නැහැ නෙච්චරනේ. එතකොට කට ඇතුලේ ගැඹුරුයි යොදුන් 300ක්. කිලෝමීටර 3000ක් ගැඹුරුයි. එතකොට දවසක් රාහු දැන් රාහු ගැන තව තියෙනවා දේශනාවේ වස්සන්තරාය සූත්‍රයේ තියෙනවා ආත්භාව ප්‍රතිලාභ අතරින් අග්‍රයි රාහු. විශාලම සිරු රාහුගේ. රාහු වැස්ස වහිනකොට අත් දෙකට වතුර ටික අල්ලලා ගිහිල්ලා දානවා මූදට. මේ වැස්ස වහිනා වගේ පේන වතුර වැටෙන්නේ නැහැ බිමට. අපි බලන් ඉන්න වහිනකන්. මොකද වෙලා තියෙන්නේ? රාහු අත් දෙකට අරගෙන ගිහිල්ලා මූදට දාලා වතුර ටික. හොයන්න බෑ මිනිසුන්ට. එතකොට ඒ තරම් විශාලයි රාහු. රාහු දවසක් මේ චන්දිම දිව පුත්‍රයා යනකොට ගිල්ලරා. චන්දේ විමානෙත් එක්කම ගිල්ලා. ඒ විශාලයි රාහු ගිල්ලා. එතකොට චන්දිම දිව පුත්‍රයා බුදුරජාණන් වහන්සේව සීකරනවා. භාගතුන් වහන්සේ මං අනතුරටපත් වෙලා තියෙන්නේ. අනේ භාගතුන් වහන්සේ මට පිළිසරණ හදන්න කියලා. බුදුරජාණන් වහන්සේ ගාතාවක් දේශනා කළා. රාහු මේ
මගේ චන්දීම දේවපුත්‍රය අතරලා දාන්න. ජීවත් වුණත් සැපක් නම් ලබන්න හම්බෙන්නේ නැහැ. හේතුව චන්දීම දේවපුත්‍රයා මාර්ගඵලලබල හිටියේ. චන්දීම දේවපුත්‍රයයි සූර්ය දේවපුත්‍රයයි සෝතාපන්න වෙන්නේ මහසමය සූත්‍ර දේශනාව හද්දී. එතකොට චන්ද්‍රයයි සූර්යයයි කියලා කියන්නේ විමාන දෙක. කාගේ විමාන දෙකක්? සෝතාපන්න ශ්‍රාවකය දෙන්නේගේ විමාන දෙකක් මේ. දැන් අපි දැනන් හිටියද? එතකොට මේ රාසි මේ සදාසිර මාරු වෙනවා කිය මේ ඉන්නේ මොකද්ද මේ? ඈ විමාන දෙකක් සෝතාපන්න දෙවි කෙනෙකුගේ නේද? ඔන්න බලන්න අපිට වැරදිච්ච වැරදිල්ල. ඊළඟට රාහු. ඊළඟ දවසේ මොකද දැන් එතකොට ගාතාව දේශනා කළා බුදුරජාණන් වහන්සේ. රාහු වේවුල වේවුල ලොමු දහගත් සිරරෙන් යුතුව ගිහිල්ලා බලන් ඉන්නවා වේපචිත්ති අසුර ඉන්ද්‍රිය ළඟ. අසුරය කියනවා වේපචිත්ති ඇහිමේ ලොමු දහගෙන බයෙන් වේවුලගෙන ඉන්නේ කියලා. භාගතුන් වහන්සේ ගාතාවක් දේශනා කළා. ජීවන්තෝන සුඛං ලබේ, ජීවත් වුණත් මම සැපක් ලබන්නේ නැහැ. චන්දිම දේවපුත්‍රයා අතහැරියේ නැත්තම් හිස හත් කඩකට පැවිලා යනවා කියනවා. බලන්න. අනිත් දවසේ සූර්යව ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේ ඒ ආරම්භය ගාතාව දේශනා කළා. එදත් ඒ සිද්ධිය වුණා. ඒ දෙක තමයි සූර්ය පිරිතේ චන්ද පිරිතේ තියෙන්නේ. සූර්ය සූත්‍රයයි චන්ද සූත්‍රයයි සංගතනිකායකේ දේවපුත්‍ර සංයුත්තේ. බලන්න මේ විස්තරේ. ඊළඟට රාහු. අපි හිතන්නේ රාහු කියලා කියන්නේ අපිට මේ අපල උපද්‍රව ගෙනල්ලා දෙන, අපේ ජීවිතේ විනාශ කරලා දාන, නැති කරලා දාන, අපි බයෙන් ඉන්න ඕනි කෙනෙක් කියලා රාහුනේ. එහෙමනේ අපි හිතන් ඉන්නේ. රාහුට දෙවරු කියනව දවසා රාහු බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි අප්‍රමාදී බුදුරජාණන් වහන්සේ ලස්සන ධර්මයක් දේශනා කළා. අපමණ ගුණ ඇති බුදුරජාණන් වහන්සේ සරණ යන්න, බුදුරජාණන් වහන්සේ බෑදකින්න යන්න, භාගතුන් වහන්සේ දෙවුරන් වෙර ඉන්නේ කියලා. එතකොට රාහු කියනවා බලන්න කියනවා මගේ ශරීරයේ විශාල එයා කොච්චර උසද කියලා අහනවා. දෙවරු කියනවා බඹයයි කිව්වා. මේ බඹයක් මට මගේ ඇස් දෙකට පෙනීද කියලා අහනවා. මේ බලන්න මගේ ශරීරයේ විශාලත්වය, මං කොහොමේ යන්නේ බුදුරජාණන් වහන්සේ බලන්න, මේ චූටි නෙවෙයි. එතකොට දෙවරු කියනවා නෑ ගිහිල්ලා බලන්නක කිව්වා. රාහු එනවා බුදුරජාණන් වහන්සේ බලන්න. බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට වදාලා ආනන්දේ ඉක්මනට එළියෙන් ආසනයක් පනවන්න කිව්වා. ආසනයක් පනෙව්වා. බුදුරජාණන් වහන්සේ ඇඳි සැතපුණා. සැතපිලා ඉඳිද්දී රාහු එනවා බුදුරජාණන් වහන්සේ බලන්න. සිරිපතුල පැත්තෙන් තමයි බැලුවේ. බලද්දී බුදුරජාණන් වහන්සේගේ නියපොත්තක් තරම් රාහු. බුදුරජාණන් වහන්සේ ඉර්ධියෙන් කය ලොකු කළෙත් නැහැ, රාහු පුංචි කළෙත් නැහැ. නියපොත්තක් තරම්. රාහු හිමීට ගිහිල්ලා බැලුවා. එහා පැත්තට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ මුව මඩල බලන්න ඕනේ කියලා. ඈත පේනවා. ආසේ සඳ මඩල බබලනවා වගේ ඈත පේනවා මුව මඩල. එතකොට රාහු කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මං හිතුවේ ඔබ වහන්සේ මෙහෙම කෙනෙක් නෙමෙයිනේ. භාගතුන් වහන්සේ බලන්න කිව්වා මේ ශරීරයේ විශාලත්වය. මං හිතේ මං තමයි ලොකුම එක්කිනා කියලා. දැන් මේ බලන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා රාහු ඔහොම මනින් ලෑස්ති වෙන්න එපා කිව්වා. ධර්මයෙන් බලන්න කිව්වා තථාගතයන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. රාහු තෙරුවන් සරණ ගියා. එහෙනම් තෙරුවන් සරණ ගිය රාහු අපිට අපල උපද්දරව ගෙනල්ලා දෙන්නේයිද? ඒ තිසරණේ තියෙන රාහුට තියෙන පිළිසරණත් මොකද්ද? තිසරණේ. සූර්ය දේවපුත්‍රයාට තියෙන පිළිසරණත් මොකද්ද? ඒත් තිසරණේ. චන්දිම දේවපුත්‍රයාට තියෙන පිළිසරණ මොකද්ද? ඒත් තිසරණේ. එහෙනම් අපි අප්‍රමාදී වෙන්න ඕනේ කුමක් පිණිසද? දෙවිවරුන්ට තියෙන පිළිසරණත්, ඊළඟට අපිට තියෙන පිළිසරණත්, මිනිසු සියලු දෙනාට, බ්‍රහ්මීන් සියලු දෙනාට තියෙන පිළිසරණ මොකද්ද? තිසරණේ. ආන් ඒ තිසරණේට එන්නයි අපි අප්‍රමාදී වෙන්න ඕනේ. දැන් බලන්න මේක තේරුම් ගන්න බැරි මිනිස්සු මේක තුල හිර වෙලා නැද්ද? දැන් ගොඩ එන්න බැරුව, ගොඩ එන්න බැරුව කුසලයක් තේරුම් ගන්න බෑ. දැන් අපිට හොඳටම පැහැදිලි ඉන්නේ. දැන් අප්‍රේල් 14 කියන්නේ කාලා බීලා නටලා ගයලා වයලා කෑකෝ ගහලා බීලා නටන දවසක් නේ, නේද? එතන කුසල්ද තියෙන්නේ අකුසල්ද තියෙන්නේ? පැහැදිලි. ඒක අපේ එකක් නෙමෙයි කියලා. අකුසල් නම් එතන ප්‍රමාදී පුද්ගලයාගේ තැනයි. ප්‍රමාදී පුද්ගලයා අයිති කාටද? මාරයාටයි, නේද? ප්‍රමාදී පමත්ත බන්දු කියලා කියන්නේ ප්‍රමාදී උත්තමයන්ගේ, ප්‍රමාදී අයගේ ඥාතියා. කවුද ඥාතියා? මාරයා. එතකොට අපි ඔක්කොම හිර වෙනවා මෙතන.
ඇයි මේ අප්‍රමාදී වෙන්න බෑ කුසලයේ තේරුම් ගන්න බැරි නිසා. අකුසලයේ තේරුම් ගන්නත් බෑ කුසලයේ තේරුම් ගන්නත් බෑ. අපිට ගුණී නෑ. ගුණ දහම් නැති නිසා අපිට ධර්ම අවබෝධය වෙන්නේ. අපි අප්‍රමාදී වෙන්න ඕනි ගුණේ හදාගන්න ඉස්සෙල්ලා. ගුණ ධර්ම ටික හදාගන්නට ධර්මයේ ඉගෙනගෙන ඉගෙනගෙන ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන අපි? ගුණ ධර්ම ටික හදාගන්න ඕනි. ගුණ ධර්ම ටික දැන් ඇත්තටම අපි ගත්තොතින් එහෙම දෙමව්පියෝ ඉස්සරහා හැසිරෙන්න ඕන විදිය අද දරුවෝ දන්නේ නැහැ නේද? දරුවෝ ඉස්සරහා හැසිරෙන්න ඕන විදිය දෙමව්පියෝ දන්නේත් නැහැ. ගුරුවරු ඉස්සරහා හැසිරෙන්න ඕන විදිය ළමයි දන්නේ. ළමයි ඉස්සරහා හැසිරෙන්න ඕන විදිය ගුරුවරු ඒ තුලින් ඒ නොහොමිනා හැසිරීම නිසා ඇතිවෙන ආරවුල් අර්බුද ප්‍රශ්න කරදර කම් කටළු කිසි දෙයක් තේරුම් ගැනීමේ ඥානයක් නැහැ නේද අද කිසි කෙනෙකුට? ඒකට හේතුව මිනිස්සුන්ගේ ගුණේ නැති නිසා නුවණ වැඩින්නේ. ගුණේ හීනයි. හීන වූ ගුණේක පිහිටලා අපි ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නෙ වැඩින්නේ. ගුණේ නැතුව නුවණ වැඩින එකක් නෑ මේකේ. එහෙම වැඩින එකක් වැඩින ධර්මයක් නෙමෙයි තියෙන්නේ. ගුණේ මතම තමයි ධර්මය වැඩින්නේ. ඒකනේ ඉස්සෙල්ලම ශාසනේ පටන් ගන්න කාලේ රාතන් වහන්සේලාගේ තිබිච්ච ගුණධම් අද මිනිස්සු උන්ට හොයා ගන්න බෑ නේද? අද මිනිස්සු දන්නේ. ඒ රාතන් වහන්සේලා කොච්චර දුරට ඉවසුවාද? ඒ රාතන් වහන්සේලා කොච්චර දුරට කරුණාව දිනු කළාද? ඒ රාතන් වහන්සේලා කොයිතරම් දුරට මෛත්‍රිය වැඩුවද? අවිහිංසාව වැඩුවද? අද මිනිස්සු ඕනතරම් රාතන් වහන්සේලා කියලා රැවටි රැවටි යන්නේ නැද්ද? ගුණේද කළද මේ? අවබෝධයද කළද? ප්‍රඥාවද කළද? නෑ මේ වචන ටිකක් කතා කරපු ගමන් අහුවෙලා යනවා. රැවටිලා යනවා. ඒ ගුණයක් අපිට හොයාගන්න බෑ. ඒ රාතන් වහන්සේලාගේ ගුණධම් අපිට අද නොපෙනෙන මට්ටමටම හීන වෙලා තේරුම් බේරුම් කරගන්න බැරි මට්ටමටම නැති වෙලා ගිහිල්ලා නේ. ඉතින් ඒ නිසා අපි අප්‍රමාදී වෙන්න ඕනි ඉස්සෙල්ලම මෛත්‍රී කරුණාව ඇති කරගෙන අනුකම්පාව දයාව සෙනෙහස ඇති කරගෙන ගුණධර්ම ටික ඉස්සෙල්ලා හදාගෙන ඒ ඔස්සේ ගුණධර්ම මත වැඩිච්ච ජීවිතයෙන් ප්‍රඥාව දිනු කරගන්නට. එතකොට මේක තමයි අප්‍රමාදේ. එතකොට මේ මත තමයි ඔක්කොම එකිනෙ බුදුරජාන් වහන්සේ වදාළේ සියලු ගුණධම් වැඩෙන්නේ මේ අප්‍රමාදයේ තුල. ගුණධම් මත තමයි කුසල් ධම් වැඩෙන්නේ. සියලු කුසල් ධම් වැඩින්නෙත් එහෙනම් අප්‍රමාදයේ තුල. අප්‍රමාදීව ගුණධර්ම ටික හදා ගන්න ඕනේ. දැන් අපි වෙහෙසෙනවා ඉක්මන් ටිකමඩ මන් rahat වෙන්නම්කෝ. ඉක්මනට මම rahat වෙන්නම්. දේශනා ටික ඔක්කොම අහලා දේශනා ඔක්කොම කියවලා ගුණධම් නැතුව අරව කල්පනා කරන්න පටන් ගන්නවා. මොකක් වෙයිද? ගුණධර්ම ටික නැතුව කල්පනා කරන්න පටන් ගන්නවා ඥානෙ වඩන්න. වැඩිද ඥානය? නෑනේ. පිරිහිලා ගිය කාලේ රාතන් වහන්සේලා තීර ගාතාවල කියන්නේ විවේකයක් හොයාගෙන ගියත් යාර ධම් දැනුමක් විතරයි හම්බෙන්නේ. අවබෝධයක් හම්බෙන්නේ. ඉස්සෙල්ලා අපි ගුණී ඉන්න ඕනේ. අපේ ඉවසීම කොච්චර සීමාවක්ද කියලා අපි දන්නේ නැහැ. අපේ කරුණාව කොච්චර දුරට සීමා වෙන්න ඕනිද කියලා ඒ දන්නෙත් නැහැ අපි. අපේ මෛත්‍රිය කොච්චර දුරට පැතිරලා තියෙන්න ඕනිද කියලා අපිට තේරුම් බේරු කරගන්න බෑ. ඒකත් අපි නුවණින්මයි තේරුම් බේරු කරගන්නවා. නුවණින්ම දේශනාතුලින්ම තේරුම් බේරු කරගන්න ඕනේ. දැන් බලන්න අපි නොදන්න පැති ගොඩාක් තියෙනවා. ප්‍රමාදී පුද්ගලයා හිර වෙනව හැමතැනම හොයා ගන්න බෑ. වෙන බලන්න බෝසතාණන් වහන්සේ එක් කාලෙක උන්වහන්සේ හිටිය සුචි පරිවාර කියලා සිටුවරේ කියලා. ඒ සිටුවරය වෙලා ඉඳෙද්දී අපමහා බෝසතාණන් වහන්සේ උන්වහන්සේ කල්පනා කළා මම දැන් හරි ගුණවන්තයි. පවුලේ ඔක්කොමත් එක එකතු වෙලා උපෝසත සිල් රැක්කා. බණ භාවනා කළා. දහම් මඟ දියුණු කරගෙන ගියා. ගුණ ධර්ම වැඩුවා. කල්පනා කළා මට වැඩිය සීලවන්ත කෙනෙක් තව ඉන්නවා නම් මට වැඩිය ගුණවන්ත කෙනෙක් තව ඉන්නවා නම් එයාට මම පාවිච්චි කරපු පරිහරණය කරපු දෙයක් දෙන එක කැප නැහැ. සුදුසු නැහැ. ඒ නිසා අලුත් මේකක් ලෑස්ති කරන්න ඕනේ කියලා තමන් නිදින කාමරේම වෙනම ඇඳක් පැනෙව්වා. අලුත් ඇඳක් පැනෙව්වා. අලුතෙන් මට වැඩිය ගුණවන්ත කෙනෙක් හම්බුනොතින් මම එයාට මේක පරිභෝජනය කරන්න දෙනවා කියලා ඇඳක් පෙනෙව්වා.
වෙනම පුටුවක් පැනෙව්වා, ආසනයක් පැනෙව්වා. පනවල ඉන්නවා දැන්. එතකොට ඒනකොට විරූපක්ක දිවිරජතුමාගේ දියණියක් කිරියා කාලකර්ණි කියලා. අදත් ඉන්දියාවෙත් අදහනවා, මෙහෙත් අදහනවා. ඇගේ නම කාලි. කාලකන්නි කියලා තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ දතරාෂ්ට්‍ර දෙවිරජතුමාගේ දියණියක් හිටියා, ඇගේ නම ලක්ෂ්මී. ලක්ෂ්මීලා හිටියේ උප්පලවන්න රහත් තිරණින් වහන්සේ. ලක්ෂ්මී දෙවගෙන උප්පලන්ව රහත් තිරණින් වහන්සේ ළමින් පිරිනුවම් පෑවා. හැබැයි කාලිතාම ඉන්නවා. කාලිතාම ඉන්නවා. ඔන්න බලන්න, මිනිස්සුන්ට වෙච්ච දේ දැන් තේරුම් ගන්න පුළුවන් ප්‍රමාදී පුද්ගලයාට වෙන වැඩි. එතකොට මේ කාලකන්ණියයි ඊළඟට ලක්ෂ්මී දේවගණයි මේ දෙන්නා අනෝතත්ත්ව විලට ගියා නාන්න. අනෝතත්ත්ව විලේ තියෙනවා බුදුරජාණන් වහන්සේලා පැම්පාසන තොටුපළක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පැම්පාසන තොටුපළකුත් තියෙනවා. ඊළඟට රහතන් වහන්සේලා පැම්පාසන තොටුපළකුත් තියෙනවා. ඉරිදිවතුන් වහන්සේලා පැම්පාසන තොටුපළකුත් තියෙනවා. දිව්‍යාංගනාවන්ට නාන තොටුපළකුත් තියෙනවා. දෙවරු නාන තොටුපළකුත් තියෙනවා. දිව්‍යාංගනාව දෙන්න නාන්න කියලා තොටුපළට බැස්සට පස්සේ කාලකන්ණි කියනවා, මම තමයි මේ මනුස්ස ලෝකේ පාලනය කරන්නේ. ඔක්කොම මගේ අනසකටයි යටත් වෙලා ඉන්නේ. මා විසින් තමයි මේ සත්‍යව හසුරුවන්නේ. ඒ නිසා මා තමයි ඉස්සෙල්ලම නාන්න ඕනේ කිව්වා. ලක්ෂ්මී කියනවා, ඔය ලක්ෂ්මී කියන කතාව ඔක්කොම ආවේ මේකෙන්. දැන් ඔය ලක්ෂ්මී කියලා දාන්නේ, දැන් අපි ගෙවල් වල ගහගෙන ඉන්නේ ෆොටෝ එකනේ, අර පැංකෙන් දියෙන් සල්ලි වැක්කිරෙන්නේ, නෙළුම් මල උඩින්නේ මේ. එතකොට ඔය ලක්ෂ්මී, ලක්ෂ්මී කියනවා මම තමයි සියලු මිනිසුන්ට යසීසුරු සැප සම්පත් සියල්ල ලබා දෙන්නේ මා විසින්. ඒ නිසා මිනිසුන්ට සියලු යහපත උදා කරන්නේ මා විසින්. එහෙනම් මම ඉස්සෙල්ලම නාන්න ඕනේ කිව්වා. දෙන්න අතර ආරවුලක් ගියා. නාන්න සුදුසු පුද්ගල හොයාගන්න බැරි වුණා. එතකොට මේ දෙන්න ගිහිල්ලා පේ රජවරුන්ට කිව්වා, දෙව රජවරුන්ට. ඉතින් රජවරු කල්පනා කළා, අපිට මේක විසඳුමක් දෙන්න බෑ. සක්දේව රජවට පණිවිඩය යවුවා මේක විසඳලා දෙන්න කියලා. සක්දේවෙන්දු කියනවා, මම නෙවෙයි මේකට විසඳුම දෙන්න සුදුසු පුද්ගලයා. ආන් සුචි පරිවාර බෝසතාණන් වහන්සේ ඉන්නවා බරණැස් නුවර සිටුවරයෙක් වෙලා. ගිහිල්ලා දෙන්නත් එක්ක ගිහිල්ලා නිදාගන්න කිව්වා ඇඳේ. ගුණවන්ත කෙනා ඉන්නවනම් ගුණවන්ත කෙනාට ඇඳ හම්බෙයි. එතනින් තේරුම් ගන්න පුළුවන් කවුද ජයග්‍රහණය කරන්න කියලා. එයා ගිහිල්ලා ඉස්සෙල්ලම නාන්න කිව්වා. ඔන්න දැන් කාලි ආවා. ඇවිල්ලා බෝසතාණන් වහන්සේ ඉස්සරහ පෙනී හිටියා. කාල වර්ණයෙන් යුතුව දැකලා තියෙනවනේ. ඒ රූපෙන් පස්සේ කාලේ පෙනී හිටපුවා තමයි දැන් ඇඳලා තියෙන චිත්‍රවලට. පෙනී හිටියා, නීල වස්ත්‍රයක් දරාගෙන ඇවිල්ලා පෙනී හිටියා. රෞද්‍ර වෙසින් පෙනී හිටියා. බෝසතාණන් වහන්සේ අහනවා, "තී කවරෙක්ද?" එතකොට මෑ කියනවා, "මා කාලි දෙවඟනයි" කිව්වා. "තිගේ තියෙන ගුණ මොනවද කියලා මෙහිට ආවේ මොකටද කියලා ඇහුවා. "ඇඳේ නිදා ගන්න ආවේ" කිව්වා. "මේ ඇඳ පනවල තියෙන්නේ ගුණවන්ත කෙනෙකුට විතරයි. තිගේ ගුණ මොනවද කියලා ඇහුවා. "යම් පුරුෂයෙක් අසත් පුරුෂ වෙයිද, කළගුණ නොදන්නා වෙයිද, මත් පැනට ඇබ්බැහි වූෙක් වෙයිද, ප්‍රාණඝාතය කරන්නෙක් වෙයිද, සොරකම් කරන්නෙක් වෙයිද, වැරදි කාමසේවනට ආසා කරන්නෙක් වෙයිද, බොරු කියන්නෙක් වෙයිද, ක්‍රෝධ සිතින් ඉන්නෙක් වෙයිද, ද්වේෂයට යතර වෙච්ච සිතින් ඉන්නෙක් වෙයිද, වෛර බඳින්නෙක් වෙයිද, බද්ධ වෛර බඳින්නෙක් වෙයිද, කෙලෙහි ගුණ නොදන්නා වූ ගුණ මකන්නෙක් වෙයිද, මේ අසත්පුරුෂ ගති ලක්ෂණ ඇති යම් පුරුෂයෙක් ඇද්ද, ඔහුට උදව් කරන්නේ මා විසිනි. ඒ අසත්පුරුෂ ගති ලක්ෂණ ඔහු තුළ වඩ වඩාත් වැඩි කරන්නේ මා විසිනි. මා විසින් ඔහුගේ අකුසල් වැඩි කරනවා. මා විසින් ඔහු පාලනය කරනවා. සතර අපායට ඇදගෙන යන ඔහුගේ ජීවිතයට රුකුල් දෙන්නේ මා විසිනි. කොහොමද වැඩි?" අපි අද යාතිකා කර කර යාතිකා කර ඉල්ලනවනේ. අනේ, අපිට උදව් කරන්න කාගෙන්ද මේ උදව් ඉල්ලන තියෙන්නේ? ඔක්කොම අපායේ, ඔක්කොම සතර අපායේ. කවුද ඇදලා දාන්නේ දැන් මේ? පෙනේද අපිට වෙච්ච දේ දැන්?
මිනිස්සු හැම තැනම බාරහාර වී යන්නේ කාටද දැම්මේ? අහුවෙලා තියෙන ඔක්කොම. මිනිසුන්ට සිහිනුවන නෑ, ඥානි නෑ මිනිසුන්ට. මොකක්ද වුණේ කියලා තාම මෑ ඉන්නවා, තාම ලෝක පාලනය කරනවා. අසත්පුරුෂ ගති ලක්ෂණ තමන් තුළ ඇද්ද? තමන් ප්‍රමාද වෙන්න 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 අසත්පුරුෂ ගති ලක්ෂණ තුළ ඉරිසියා සහගත වෙන්න වෙන්න කාතලට දෙයන්නේ එයාගේ අස්සටම යනවා. යම් කෙනෙක් ක්‍රෝධ කර කර ඒ ක්‍රෝධය තුළ හිරවෙයිද එයාගේ අස්සටම යනවා. යම් කෙනෙක් බද්ධ වෛර බැඳ බැඳ යයිද, දේශ සිතින් සිටීද, ඔහුට රුකුල් දෙන්නේ කවරෙක්ද? ඇවිසින් රුකුල් දෙනවා එකට. ප්‍රමාදී පුද්ගලයා මල කඳක් නොවේද බලන දේ. අවමංගල ලක්ෂණ ටික දැන් තමන් තුළ තියෙනවද නැද්ද බලන දේ. ප්‍රමාදී වීමත් එක්ක තමන්ගේ මංගල කරුණු සියල්ල නැති වෙලා යනවා. ප්‍රමාදී වීමත් එක්ක මේ අකුසලයට යටවීමත් එක්ක කුසලයෙන් බේරෙන මාංශ නොගැනීමත් එක්ක අර අකුසලයේ සිරවීමත් එක්ක ඔක්කොම පාලනයට නැටු වෙනවා. එතකොට කාලි මෙහෙම අල්ලනවා නම් ප්‍රමාදී උදවියගේ ඥාතියා වෙන පමත්ත බන්දු මාරයා කොහොම පාලනය කරනවද ඇද්ද? එහෙමනම් අවමංගල කරුණක් නෙවෙයිද ප්‍රමාදී වීම කියලා කියන්නේ? නේ, ප්‍රමාදී පුද්ගලයා අකුසල් රැස්කොට යන්නේ කොයිවද? යන්නේ නිරේනේ. නිරේනේද යන්නේ? නිරේට වැටුණට පස්සේ සම්පූර්ණ අවමංගල්‍යයක් නේ. දැන් අපි මලගෙවල් වලට තමයි අවමංගල්‍ය කියලා කියන්නේ නේද? මලගෙදර ඇත්තටම අවමංගල්‍යයක් තමයි. ඒකට හේතුව මලගෙදර ඉන්න කොමත් ප්‍රමාදී උදවිය. එතකොට එතනත් අවමංගල්‍ය. මංගල ගෙවල් වල ඉන්න, මගුල් ගෙවල් වල ඉන්න හැම කෙනෙක්මත් මොන අයද? ප්‍රමාදී අය නා. එතනත් තියෙන්නේ මංගල උත්සවයක් නෙමෙයි. මොකද තිබිලා තියෙන්නේ? අවමංගල උත්සවෙත් තිබිලා තියෙන්නේ. මොන මංගල්‍යද එතන? අවමංගල්‍ය නේද? එහෙනම් අපි ඔක්කොම මංගලයි 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 කියලා සම්මත කරපු සියලු දේ මංගල ගාථා කියනවා කියා අපි ජය මංගල ගාථා කියනවා. බුදුරජාණන් වහන්සේ ජයගත්තේ හැටි ගැන අපි ඔක්කොම ප්‍රමාදී. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අසෝචි චුට්ටක් ගත්තත්, ගොඩක් ගත්තත් ගඳේ විසන්නේ. බඹලව උපතත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. මේකත් ඕනේ. ඒකත් ඉපදීමේ දුකටයි තියි. එතකොට අපිට ඒ කිසි දෙයක් තේරුම් බේරුම් කරගැනීමේ ඥානයක් නැහැ. අවමංගල කාරණා අපේ ජීවිතය තුළ කිඳා බැහැලා. මේවැයෙන් අර්බුද හැදි 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 එනකොට අපිට ඥානෙ නැහැනේ. මංගල කරුණු මොනද කියලා අපි දන්නේ නැහැ. එතකොට කේන්දර පස්සේ දුවනවා. දේවාල පස්සේ දුවනවා. බාරහාර වෙනවා. ගොඩාක්ම වෙන්නේ බලන්න මව කුසට දරුසිඟිත්තා එනකොටම අම්මලා බාර දෙනවා අමුණුසින්ට. රූපිට රූපයක් බාර දෙනවා කියලා. එදයින් පස්සේ අපි බාර වෙනවනේ. බාරහාර උනායින් පස්සේ එදා ඉඳලා කිසි කෙනෙකුට අමුණුසයා සිල් රකින්න දෙන්නේ නැහැ. ප්‍රමාදි කරනවා. බණ භාවනා කරන්න දෙන්නේ නැහැ. බණ අහන්න දෙන්නේ නැහැ. දම්පැන් දෙන්න දෙන්නේ නැහැ. ගුණ දහම් වඩන්න දෙන්නේ නැහැ. තෙරුවන් සරණ යන්න දෙන්නේ නැහැ. ඇයි හේතුව? බැරි වෙලාවත් මෙයා දම්පැන් දීලා සිල් ගුණ දම් වඩලා බණ භාවනා කරලා ධර්මය අහලා සුගතියට ගියොත් අමනුෂ්‍යයට බෑ මෙයා බිල්ලට ගන්න. අමනුෂ්‍යයට මෙයා බිල්ලට ගන්න බෑ. ඒ නිසා අමනුෂ්‍ය හැමතිස්සෙම අර පාර වහනවා මෙයාට. ඒ නිසා මේකෙන් බේරෙන්න මහන්සි ගන්න ඕනේ. ප්‍රමාදී වෙන්න ඕනේ, ප්‍රමාදී නොවෙන්න ඕනේ, අප්‍රමාදී වෙන්න ඕනේ. අපිට මේ බාහිර කරුණුත් එක්ක තමයි අපි ප්‍රමාදීට වැටලා තියෙන්නේ. දැන් අර එක තැන එක ගෙදරක තාත්තා කෙනෙක් අසනීප වුණා. අසනීප වෙච්ච ගමන් තාත්තට වුණා අසනීප වැඩි වුණා. දරුවෝ ටික ඔක්කොම එකතු වෙලා මොකද කරේ? ජ්‍යොතිෂකාරයෙක් ළඟට එක්කන ගියා. ජ්‍යොතිෂකාරයා මෙයාගේ ඇඟට අමනුෂ්‍යයෙක් දැම්මා. තාත්තගේ ඇඟට අමනුෂ්‍යය දාපු ගම දැන් මේ ප්‍රමාදීද අප්‍රමාදීද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිසට ගිනි ගත්ත කෙනෙක් ඒ ගින නිවන්න මහන්සි ගන්න එපා. වීරිය කියන එක ආර්ය සත්‍ය අවබෝධ කරන්ට. දැන් මෙයා වීරිය කරනවද මේ? නේ, ලෙඩ වෙනකොට මතක් කරගන්න කිව්වා මම මේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි.
මැරෙන්න්න කලින් මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒ මකුත් ගානන්නෑ කකා බිබී හිටිය. දැන් අසනීපයි. අමනුසේ දැම්ම අංගට හැබැයි ලෙඩේ සනිපයි. කවද ලෙඩේ සනිප කළේ. අමනුස්සය ලෙඩේ සනිප කලා. ජෝසිකාරයකෝ ගිල්ල ග්‍රහ පූජාවත්යන් මේ එකක් කරන්න කියලක් කලා හඩි හරි. ඒට පස්ස දැන්ගන්න හැබැයි අමනුස්සයගේ. එයා දැන් ගෙදර තව ප්‍රශ්න හදනවා. හදදි 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 ඔක්කොට මතක්වෙන්නේ කාවද අර ජෝතිසිකාර ඇමනුසියන් ළඟ ඉන්නවා ඔක්කොම මතක් කරන අරය ළඟට යන්න අරය ළඟට යන්න කියලා. එතකොට අර ජෝතිසිකාරය ළඟට යන ප්‍රශ්න ඔක්කොම අරගෙන යනවා. ගෙදර තිබිච්ච සල්ලිටික ඔක්කොම ඇද්දා. ඔක්කොම ඇද්දා. තාත්ත මැරුණ මැරිච්ච ගමන් අමනුසය ගත්තා බිල්ලට. දැන් අමනුසයකි බිල්ලා තාත්ත මැරල කල්පනා කළමන් දැන් අමනුසකි බිල්ලා මට මේ මක්කයි වුණේ කොයිබීද ලයියාවේ ඔයා ගන්න බෑ. බැලුව පේනවා දරුවෝ තමයි වැඩේ කළේ ජෝතිසිකාරය ළඟට එක්කගෙන ගියා. මෙතන තමයි වැරදුනේ. තාත්තා වෛර බඳින්න පටන් ගත්තා ජෝතිසිකාරයටයි දරුවන්ටයි. මුන්දලා තමයි මට මේක කිරුවේ. ඊට පස්සේ තාත්තවයි අමනුස්සයයි දෙන්නම එකතු වෙලා ගෙදර දරුව එක එක්කෙනා මරමර මරමර ගත්ත බිල්ලට. මරණින් මත්තේ ජෝතිසිකාරයත් බිල්ලා. පේනවද? ඔවුන් අපි යන්න සසර. අපි ඔය සසරේ තමයි හිර වෙලා ඉන්නේ. කොයි බේ යන්නේ? යනේනම නැත්තේය. ප්‍රමාදී උද්යෝගයේ මල කඳන් ස්වභාවය දැන් තේරුම් ගන්නට මේ ඔක්කොටම අපි හිර වෙලා ඉන්නේ. බුදු කෙනෙක් පහළ නොවෙන්න මේ කිසි දෙයක් හොයාගන්න බෑ. අපි දන්නේ අපිට එච්චර ඥානයක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ සියලු දෙවරුන්ගේ අවබෝධය අභිභවාගයා කියලා කියන්නේ. අපිට පේන්නේ පොඩ්ඩයි. නමුත් මේ සසරේ තියෙන දේවල් ගොඩක් තියෙනවා. අමනුෂ්‍ය ලෝක කතන්දරයක් අපිට කිසි දෙයක් පේන්නේ නෑ. මෙහෙම සිද්ධි අපිට පේන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ ඔක්කොටම රැකවරණය දෙන්න අපිට එකක් දුන්නා. මොකද්ද? තිසරණය. තෙරුවන් සරණ යන්න. තෙරුවන් සරණ ගිහිල්ලා සීලේක පිහිටන්න. සීලේ පිහිටලා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්න, කුසල් දහම් වඩන්න, අකුසල් දුරු කරන්න, සීලේ දියුණු කරන්න, බණ භාවනා කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළාද නැද්ද? අපි කර්මයෙන් බේරෙන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ පෙන්නුවද නැද්ද? පෙන්නුවා. කර්මානුරූපව මේ සත්‍යය සසරේ යන හැටි බලන්න. කොහොම සසරද්ද මේ සකස් වෙලා තියෙන්නේ? ඇහැ කියන්නේ පැරණි කර්මයක්නේ. විඳෝ විඳෝ අවබෝධ කරන එකක්නේ. කන කියන්නේ පැරණි කර්මයක්නේ. විඳෝ විඳෝ අවබෝධ කරන්න ඕන එකක්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටියක් සමාදන් වෙද්දී, කේන්ද්‍රයක් සමාදන් වෙද්දී එයාට කර්මානුරූපව සකස් වෙන්නේ මිත්‍යා දෘෂ්ටික දේවල් වලට අනුව සකස් වෙච්ච ඇහැක්ද, සම්මාදිට්ඨියට අනුව සකස් වෙච්ච ඇහැක්ද? මිත්‍යා දෘෂ්ටික කිනාට තියෙන්නේ සතර පායද සුගතියේද? සතර පාය නම් පෙරේතයාගේ ලෝකෙට යනවා කියන කහන දෙයක් නෙමෙයි නේද? මෙතනින් චුත වෙච්ච ගමන් අමනුස්සයාගේ බිල්ල හැටියට ඇහැ කරනාසේ දිවකයි මනස හැදෙනවා. හරි පුදුමයි. ඇයි සකස් කළේ එකට අනුව කර්මය? අරියගේට කර්මය සකස් වෙලා එයා සතර පායට වැටෙනවා. බේරෙන්න නම් තිසරණේ තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ සරණ තියෙන්න ඕනේ. ධර්මයේ සරණ මේකට තමයි අපි අප්‍රමාදී වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සිහි කරන්න කිව්ව අපිට අප්‍රමාදී වෙන්න කරුණු. මම මැරෙන්න පුළුවන්. පය පැකිලලා ඇදගෙන වැටලා මැරෙන්න පුළුවන්. සර්පේක් දෂ්ට කරලා මැරෙන්න පුළුවන්. සොර සතුරෙක් ගහලා මැරෙන්න පුළුවන්. හතරමගදී මොනවාරි දෙයකට අහුවෙලා මැරෙන්න පුළුවන්. අපිට ඇස්පනා අපිට මැරිණේව නම් ඕන තරම් පේනවා. ඇක්සිඩෙන්ට් වලින් මැරෙනවා. මැෂින් වලට හිර වෙලා මැරෙනවා. කැන්සර් හැදිලා මැරෙනවා. මේ හොඳට ඉන්නවා හાર્ට් ඇටැක් හැදිලා මැරෙනවා. උදේ වෙනකොට නැහැ. පේනවද නැද්ද අපිට මෙව්වා? පෙවුනට අප්‍රමාදී වෙන්න බෑ. ඇයි? හේතුව ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ කුමක්ද දේශනා කළේ කියලා තේරුම් බේරුම් කරගන්න නුවණ නැහැ. ඒ නුවණ නැති නිසා අපිට අවබෝධය කරා යන්න විදිහක් නැහැ. අපි හිර වෙලා ඉන්නවා. කල්පනා කරගන්න නුවණ නැහැ. දැන් අපි දන්නේ නැහනේ අප්‍රමාදී කියන කියන්නේ මංගල කාරණාවක්.
ජීවිතයට යහපත උදාකරණ එකක්, සැනසිල්ල උදාකරණ එකක්, මෙලොව රැකවරණය සදන එකක්, පරලොව සුගති රැකවරණය හදන එකක්, සසර දුකෙන් එතෙර කරවන එකක් කියලා අපි දන්නේනේ. අපි විතරක් නෙමෙයි, දෙවුරු දන්නෙත් නෑ. ඇයි දැන් දසදහසක් ලෝක ධාතුවල දෙවුරු අතර අවුරුදු 12ක් මේ ප්‍රශ්න තිබ්බනේ. අවුරුදු 12ක් මේ ප්‍රශ්නේ ආවා. දෙවුරු දන්නෙත් නෑ. මිනිස්සු අතර කතාව පැතිරි 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 යනවා. දකින්න දෙයමයි මංගල කාරණාව, අහන දෙයමයි මංගල කාරණාව, ආග්‍රහණය කරන දෙයයි මංගල කාරණාව, සුවඳ විඳින දෙයයි මංගල කාරණාව කියලා අපි දන්නෙත් නෑ. තාම අපිට නුවණ නෑනේ. තාම අපි හිතන්නේ නේද හිස් කලයේ දකින්න හොඳ නෑ, භික්ෂුවක් උදේ පාන්දර දකින්න හොඳ නෑ. ඕවනේ තාම හිතන්නේ නේද? නැකත් කේන්දර බලන්න නැතුව විවාහ වෙන්න හොඳ නෑ. ඒවා අමංගල කාරණා නේද? ගෙට පිවිසෙනකොට තියෙනෝනේ දර මං බැඳලා ගෙදර එනකොට අර තියෙනෝනේ එක එකව කරන්න තියෙනවා. ඒක කරන්න නැතුව මේ හොඳ නෑ. මුළු ජීවිතේම ඉවරයි කියනවද නැද්ද? එතකොට මිනිස්සු සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද ඉන්නේ? මංගල කාරණා 38යි තියෙන්නේ. ඉන් එහා එකක්වත් නැහැ. දැන් මේ එකක්වත් තියෙනවද බුද්ධ දේශනාවේ? අපි කියන මංගල කාරණා ඈ නේද? පෝරුවට නැගිද්දි ඉන්න ඕන විදිය මේවා අරව මේවා කිසි දෙයක් තියෙනවද දැන් මේකේ? ඒ මොකුත් නැහැ එන. අපිට වැරදිලා තියෙනවා සෑහෙන වැරදිල්ලක්. අපිට අපි කියනවා අපි ධර්මයෙන් ඉන්නවා, අපි හරි ශ්‍රද්ධාවන්තයි, අපි හරි සීලවන්තයි. කෝ මංගල කාරණා දැන් එකක්වත්? අන්තිමට බැලින්න තිසරණිත් නැහැ. තිසරණි නැහැ කියලා කියන්නේ අන්තිමට බැලින්න මොකද්ද නැත්තේ? ශ්‍රද්ධාවත් නැහැ නේද? අපිට ශ්‍රද්ධාව අපිට මුල ඉඳලා ආපහු බිමට බැහැලා බිම ඉඳලා නැගිටලා එන්න තියෙන ඉතින්. අපි මේ මානසිකත්වයේ ඒ තරම්ම පිරිහිලා තියෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපිට එහෙම ලොකු ඥානයක් අවබෝධයක් නෑ කියලා. ඒකට හේතුව දැන් අපි ඉන්න පරිසරයේ මේ දක්වාම පිරීලා 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 ආවිල්ලා ගුණෙන් හීන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. රහතුන්ගේ යුගයේ තිබිච්ච ගුණදාම අපිට හොයන්න බෑ. අනාගාමි උත්තමයන් වහන්සේලාගේ, සකදාගාමි උත්තමයන් වහන්සේලාගේ, සෝතාපන්න උත්තමයන් වහන්සේලාගේ තියෙන ගුණ අපිට හොයාගන්න බෑ. ඒ ඥානයේ අවබෝධයේ ප්‍රඥාව හොයාගන්නත් බෑ. ඒ නිසා අද මිනිස් ඕන තරම් රැවටෙන්නේ නැද්ද බණ කියද්දි? ආන් රහතන් වහන්සේ නම අන්න හරි රහත් වෙලා බණ කියනවලු. අන්න අතනත් රහතන් වහන්සේ නමක් ඉන්නවලු. රහතන් වහන්සේ නමකට විතරලු පොළොව මාර්ගඵලයක් දෙන්න ආ මාර්ගඵල දෙනවලු. කීපු ගම මිනිස් රැවටෙනවද නැද්ද? ඇයි රහතන් වහන්සේලා වඳුන ගන්න බෑ? ඇයි හේතුව? ඒ කාලෙ තිබ්බා ඔය අනුරාධපුර යුගයේ, පොළොන්නර යුගයේ සාසනේ පිරියන කාලවල හිටිය ස්වාමීන් වහන්සේලා දෙනමක් අපි දෙන්න රහත් වෙලා ඉන්නේ කියලා රහතන් වහන්සේලා දෙනමක් ගුණේ තිබ්බ ඒ වගේම ගුණ දහම්. මොකද රහතුන්ගේ ගුණේට සමාන ගුණ දැන් ඒකත් නැහැ. ඒ ගුණේට සමාන ගුණ තිබ්බා. ඒක ස්වාමීන් වහන්සේලාමකට සැකයක් උපන්න ඇත්තට මුන්නාන්සේ රහතන් වහන්සේ නම නෙවෙයි වෙන්නේ ඇති කියලා. කල්පනා කළා වෙලාවක් බලාගෙන ඉඳලා මේ එක ස්වාමීන් වහන්සේ නම අනිත් ස්වාමීන් වහන්සේ දියට බැස්ස නාන්න කියලා. අනිත් ස්වාමීන් වහන්සේ කියන ගෝලෙකට කතා කරලා ආසතුනාසේ හිමීටි දියටින් ගිහිල්ලා පොඩ්ඩක් කකුලෙන් අදින්නක් කිව්වා. මේ මුන්නාසේ අර ස්වාමීන් වහන්සේ හිමීටි දියටින් ගිහිල්ලා අරුණාසේ දිය නානා ඉන්නකොට ගිහිල්ලා කකුලෙන් ඇද්දා. මේන් ගොඩට පැන්න කිඹුලෙක් කැල්ලෝ කියාගෙන පැන්න ගොඩට. අද චුට්ටක් අපි බලන්න තියෙන්නේ රහතන් වහන්සේලා කියන අයට පොඩ්ඩක් ගිහිල්ලා එකක් චෙක් කරලා බලවනම් හරි. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ඔක්කොම රැවටිලා ඉන්නේ කියලා. රැවටිලා ඉන්නේ මොකද? රහතන් වහන්සේලාගේ ගුණේ හොයාගන්න බෑ. අද ඒ ගුණේ නෑ හොයාගන්න. තව ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා මෙහෙම රැවටිලා. ඒක ස්වාමීන් වහන්සේ නමක් අනිත් ස්වාමීන් වහන්සේ ගැන සැකේ උපද්දල කියන ආශ්‍රතුන් වහන්සේ ඉරිදි තියෙනවනේද කියලා. අද ඉරිදියකුත් නෑනේ. ඒත් රැවටෙනෝනේ මිනිස්සු. එහෙමත් නැතුව ඕන තරම් මිනිස්සුන්ගේ ඥානේ බිඳුවයි දැන්. ඇයි මිනිස්සු ගුණේ බලන්නේ නේද? ගුණේ බලන්නතු උහි කියන ධර්මය අහගෙන යන රහතන් වහන්සේලා කියලා නේ. එතකොට අර අනිත් ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉරිදි තියෙනවනේ කියලා තියෙනවා කිව්වා. එහෙනම් ලොකු ඇතෙක් මවන්න කිව්වා. ලොකු ඇතෙක් මව. ලොකු දල දෙකකුත් මවන්න කිව්වා. ලොකු දල දෙකකුත් මව.
රෞද්‍ර වේශයෙන් තමන්ගේ පස්සෙන් පන්නගෙන නෝ කියලා මවන්න කිව්ව. මෙහෙන් ඇතා පන්නගෙන නවා අනි පැත්ත හැරන දිව්වා. දැනගත්ත රහත්වෙලා නෑ කියලා. එතකොට අද මිනිස්සු රැවටෙන එක ගැන අහන්න දෙයක් තියෙනවාද? එකල ගුණේ එච්චර තිබෙද්දීත් මිනිස්සු රැවටුනා නම්, භික්ෂුන් වහන්සේලාත් රැවටුනා නම් අද රැවටීම ගැන අහන්න දෙයක් තියෙනවාද? මිනිසුන්ට ඕන තරම් රවට්ටන්න පුළුවන්. මිනිස්සු දන්නේ. මිනිස්සු දන්නේ රාහතුන්ගේ ගුණ මොනවද කියලා. තේර තේරි ගාථා කියවන්න ඕනේ රාහතන් වහන්සේලාගේ ගුණ මොනවද කියලා තේරුම් ගන්න. බුද්ධ දේශනා කියවන්න ඕනේ රාහතන් වහන්සේලාගේ ගුණ මොනවද කියලා තේරුම් ගන්න. ගුණේ නැතුව අවබෝධයට වැඩින්නේ. එතකොට අපි අප්‍රමාදී වෙන්න හදනවා, අප්‍රමාදී වෙන්න හදනවා කියලා. අපි අප්‍රමාදී වෙනවා, අප්‍රමාදී වෙනවා කියලා කිව්වට අපි දහම් දනුව හොය හොය යනවා ගුණයක් නැතුව. වැඩෙයිද? එහෙම වැඩින ගුණයක් නැහැ. ගුණේ තමන්ගේ ඇතුලින් එන්න ඕන. තමන් පුරුදු කරගෙන යන්න ඕනේ ගුණ ධර්ම ටික. ඉවසීම හදා ගන්න ඕනේ, කරුණාව හදා ගන්න ඕනේ, මෛත්‍රී අනුකම්පාව හදා ගන්න ඕනේ. මේ ගුණධම් ටික හදාගෙන කීකරුකම, සුවච බව, ඒ ඔක්කොම ගුණධර්ම ටික මත තමයි එයාට ධම්මග වැඩෙන්නේ. එහෙමනම් එයා අප්‍රමාදී වෙන්න ඕනේ ඉස්සෙල්ල ගුණධර්ම ටික හදා ගන්නට. අහලා තියෙනවද කොහෙදිවත් සාරිපුත්ත මොග්ගල්ලානාදී මහරහතන් වහන්සේලා උන්වහන්සේ රහත් වුණා හැබැයි උන්වහන්සේලා තුල ගුණධර්ම නැහැ කියලා? තියෙනවද කොහෙවත්? නෑ නෑ. කීකරු නෑ කියලා, මාන්නක්කාරයි කියලා, කියන දෙයක් නෑ කියලා, එහෙම තියෙනවද? අද ඉතින් රහතන් වහන්සේලා කියන්නේ කියා ගන්න යොමුනේ ඉන්නේ මාන්නක්කාරයිනේ, කියන දෙයක් නෑනේ, හිතුවක්කාරයිනේ, බුද්ධ වචනේට නැමින්නේ නෑනේ. එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන් වැරදිලා තියෙන්නේ කියලා, ඔක්කොම රැවටිලා ඉන්නේ කියලා. බුද්ධ වචනේටවත් ගරු කරන්නේ නැහැ කියලා කියන්නේ, ඒ ගුණෙත් නැහැ කියලා කියන්නේ, සාස්ෘ ගෞරවයක් නැහැ කියලා කියන්නේ, සාස්ෘන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදව ගන්න එකටත් බාධකයක් කියලායි කියන්නේ. එහෙමනම් වෙන්න බෑ ඒක. එහෙමනම් මේක සම්පූර්ණයෙන් තියෙන්නේ සත්පුරුෂ ගුණධර්ම මතමයි. එහෙනම් සත්පුරුෂ ගුණධර්ම ටික වැඩෙන දැන් සත්පුරුෂ සූත්‍රයේ තියෙන්නේ ඉහළ පවුල් පැලැන්තිකින් කෙනෙක් ඇවිල්ල පැවිදි වෙනවා. එයා කල්පනා කරනවා මමයි ඉහළ කුලයෙන් ඇවිල්ලා පැවිදිුනි, අනික එහෙම ඉහළ කුලකින් ආවිලා පැවිදිච්චේ නෙමෙයි කියලා හිතපු සැනින් එයා අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. අසත්පුරුෂය කෙනාට ධම්මග වැරිනවද? නෑනේ. සත්පුරුෂය අසත්පුරුෂය අඳුරගන්නේ කවුද? සත්පුරුෂ කෙනානේ. අසත්පුරුෂ ඒ අසත්පුරුෂ ගුණේ ආපු ගමන් තමා හුවා දක්වන ගුණේ ආව ගමන් එතෙන්ට එතනින් එහාට යාට ධම්මගේ බිඳක්වත් වෙඩෙන්නේ. සීලවන්ත කෙනෙක් කල්පනා කරන මමයි සීලවන්ත, අනිකයි සීලවන්ත නෑ කියලා හිතපු ගම එයා අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. එයාගේ ධර්මක පොඩ්ඩක්වත් වැඩෙන්නේ නෑ. විනේදරේ කෙනෙක් කල්පනා කරන මමයි විනේදර, අනිකයි විනේදර නෑ කියලා කල්පනා කරපු සැනින් එයා අසත්පුරුෂයෙක් බවට පත් වෙනවා. එයාට ධර්මක වැඩෙන්නේ. මේක සත්පුරුෂයින්ගේ ධර්මයක්, සත්පුරුෂ ගුණධර්ම මත වැඩෙන ධර්මයක්. එහෙමනම් මේක සත්පුරුෂින්ගේ ධර්මයක් නම්, සත්පුරුෂ ගුණධර්ම මත වැඩෙන ධර්මයක් නම්, ඉස්සෙල්ලම එයා අප්‍රමාදී වෙන්න ඕනි කවර කෙනෙක් වෙන්නද? සත්පුරුෂයෙක් වෙන්න, ගුණධම් ඇති කෙනෙක් වෙන්න, ගුණධර්ම තුල සමාදන් වෙච්ච, ගුණධර්ම තුල පිහිටපු කෙනෙක් වෙන්නයි මහන්සි ගන්න ඕනේ. මේ තමයි අපිට තියෙන පිළිසරණ. අප්‍රමාදය කියලා කියන්නේ මෙන්න මේකට තියෙන එකක්. අප්‍රමාදී වෙන්න ඕනි ගුණධර්ම ටික හදාගෙන, දහම්මග තේරුම් අරගෙන හෙමින් 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 දහම්මග තුළ හික්මෙන්න. එහෙම නැතුව කඩාගෙන බිඳකින් අපි යන්න ගියාට ගුණධර්මයක් නැතුව යන්න හම්බෙන්නේ. ඒක ප්‍රමාදේමයි, ඒක අප්‍රමාදේ නෙමෙයි, ඒක ප්‍රමාදේමයි. එයාට පාර වැරදුනොත් එහෙම ආපහු ගොඩ එනවා බුරු. ගොඩ එන්න බෑ. අපි වීරිය කරනවා, වීරිය කරන්න ඕනි කුමක් පිණිසද කියලා අපි දන්නේ. අපි අප්‍රමාදී වෙනවා, අප්‍රමාදී වෙන්න ඕනි කුමක් පිණිසද කියලා අපි දන්නේ. එතකොට ධම්මගක් වැඩෙයිද? නෑනි. නුවණෝනි, ඒ නුවණ ඔක්කොම හම්බ වෙන්නේ පළවෙනි මංගල කාරණාව. මොකද්ද? බාලය ඇසුරෙන් අයින් වුණාට පස්සේ සත්පුරුෂය ඇසුරට එනවා. ආඥා කියලා දෙනවා පිදිය යුතු පුද්ගලයා පුදන්න කියලා. ඒ පිදිය යුතු පුද්ගලයා පුද පුදා සුදුසු පරිසරයේ වාසය කරද්දී
පෙරපින් ඔක්කො මතු වෙලා එන්න පටන් ගන්න. ඒ මතුවෙන පින ඔස්සේ තමයි අපිට අප්‍රමාද වෙලා යන්න තියෙන්නේ. ඒ පිනෙන් තමයි අපිට තල්ලෝ ගන්න තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා. තුනුරුවනී අනන්ත ආශිර්වාදී අප්‍රමාදීග මේ දහම් මඟ දියුණු කරගෙන මේ මංගල කාරණාව ඇති කරගෙන ජීවිතයේ යහපත් කරගෙන මෙලව සාර්ථක කරගෙන පරලොව සුගතිගාමී කරගෙන සියලු දෙනාට සනාතන රැකවරණය ලබන්ට වාසනාව උදා වේවා. සාදු සාදු.